ඇත්තට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර බැහුන්නේ නැහැ. ඒගොල්ලන් කොහොම හරි මේක රැකගත්තා. අපි මේ new normal life නව ජීවන රටාව ආරම්භ වෙලා තියෙනවා. ඒකට හේතුව උනේ ඕන කෙනෙක් එනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන ගයිඩ්ලයින් අනුව කොරන්ටයින් වෙලා තමයි රට ඇතුළට එන්නේ. ඉතින් එහෙම සංචාරකයෝ මං හිතන්නේ නැහැ මේ විදිහේ එහෙම එයි කියලා. අද ඇමරිකාව පවා දැවැන්ත ගැටලුවක ඉන්නවා. නමුත් මේ ලංකාව කියන පුංචි රට මුළු ලෝකෙම කතා බහට ලක්වන අපේ රටේ පාලන තන්ත්‍රය හරියට පාලනය කරගත්ත කොයිත් මේ මේ ආපදාව ඒකම රට ඇතුලේ මේක දැන් ව්‍යාප්ත වීමක් ඇත්තෙම නැත්තේට ඇවිල්ලා මේ ඔක්කොම නිසා ඒ රටවල දවසට දවස ගානක් මැරෙන රටක ඉඳන් අපේ මුළු විවසනයම බොහෝම සුළු තත්යකට සීමා කරගෙන ඉන්නේ ගැන මං හිතන්නේ හුඟ දෙනෙක් සතුටත් පළ කරන ගමන් ඒගොල්ලන් අර බය නැතුව රටට එන්න හොඳ රටක් හැටියට තීරණ ගනිද්දී ඒක පහසු වෙනවා. ගුවන්හා ගුවන් සේවා අමාත්‍යාංශය එසියලු කටයුතු වලත් අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන අපේ ප්‍රවීණතම සංචාරක ශේස්ත්‍රයේ තිලක් වීරසිංහ මහත්මයාව ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. දැන් රට ඉතාම වේගවත් සංවර්ධනයෙන් සූදානම් වෙද්දී ගමනක් යන්න මේ වසංගතය ආවා. කොහොමුණත් වසංගතේ ඇවිල්ලා සියල්ල නතර වෙලා පිටරටත් එක්ක තියෙන විදේශයත් එක්ක තියෙන ජාත්‍යන්තරයත් එක්ක තියෙන පාලම නතර වෙලා පිටරටියෝ ලංකාවට එන්නේ නැහැ. නමුත් අපි මේක පටන් ගන්න ඕනේ. ලංකාව ඉතා ඉක්මනින් කටයුතු සාමාන්‍ය ස්වභාවයට පෙරළුණා. අපි මේ new normal life නව ජීවන රටාව ආරම්භ වෙලා තියෙනවා. මේකත් එක්ක සංචාරක ශේත්‍රයේ ඉදිරි අනාගතය කොයි වගේ වෙයිද විරසිංහ මහත්මයා? අසංක දැන් වෙනකොට තත්වේ ලංකාවේ තියෙන සංචාරක ව්‍යාපාරයේ හැම කෙනෙක්ම හිමින් හිමින් ඒගොල්ලෝ ව්‍යාපාර නැවත විවෘත කරමින් පවතින්නේ. ඇත්තට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර බැහුන්නේ නැහැ. ඒගොල්ලන් කොහොම හරි මේක රැකගත්තා. හුඟ දෙනෙක් මේක රැකගෙන සේවක මට්ටම පොඩි හරි කරගෙන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන නීති රීති වලට එකඟව මේගොල්ලන් මේක తాවකාලික වහගෙන තමයි හිටියේ. හැබැයි සංචාරකව දැනට ලංකාවේ ඉන්නවා 9000 ගාන මේ සංචාරක වීසා පිටින් අරගෙන ආපු අය. හැබැයි මේ අයට ලංකාවෙන් පිට වෙන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද හේතුව යන්න ගුවන් ගමන් බාර ඒගොල්ලන්ට අඩු වුණා. ගුවන්තොටුපළ වහන්න සිද්ධ වුණානේ පහුගිය කාලේ. ඇත්තට අපේ ගුවන්තොටුපළ වහලා නැහැ. එන අයව නැවැත්තුවා සීමා කරා එක්කම වෙන රටවල් වලින් එන ගුවන් ගමන් සීමා වුණා. එතකොට කටායාවේ ඒ වගේ ගුවන් යාන දෙක තුනක් ඇරෙන්න අන්න ආවේ නැහැ. ලංකාවෙන් එළියට ගිය ඒවයන් ගියත් එතනින් එහාට ඉතුරු ඒගොල්ලන්ගේ කටාවල ඉඳන් ඒගොල්ලන් රට යන ගමන් එහෙම නැති නිසා ඒගොල්ලන්ට අපි ලංකාවේ රජය මේ අයගේ වීසා දීර්ඝ කරලා ලංකාවේ ඒගොල්ලන්ව බලා ගන්න පහසුකම් හැදුවා. දැන් ඒ හින්දා කොවිඩ් 19 ලංකාව ලොක්ඩවුන් කරපු දා ඉඳන් දැන් වෙනකොට සංචාරකයෝ ලංකාවේ සුළු ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මේ අය ඔක්කොම නැවත යනවා. අපේ ප්‍රධාන ප්‍රශ්නේ උනේ ලංකාවේ ගුවන් ගමන් අඩුවීම සහ ලංකාවට සංචාරකයන් ගුවන් ගමන් මගින් ගෙන්වීම නතර වුණා. ඒකට හේතුව උනේ ඕන කෙනෙක් එනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන ගයිඩ්ලයින් අනුව කොරන්ටයින් වෙලා තමයි රට ඇතුළට එන්නේ. ඉතින් එහෙම සංචාරකයෝ මං හිතන්නේ නැහැ මේ විදිහේ එහෙම එයි කියලා. නමුත් මේකට දැන් අවශ්‍ය කරන පියවරවල් ගානක් අරගෙන තියෙනවා. පළවෙනි එක තමයි හෝටලය විවෘත කරනකොට ඒ හෝටල් එක විවෘත කරන්නේ මොන ආදර්ශ මතද මොනවද ඒවට තියෙන ආදේශක. ඒ හින්දා ඒවට අවශ්‍ය කරන ගයිඩ්ලයින් දැන් හැදලා ඉවරයි. සංචාරක නියෝජිතයෙක් නා නියෝජිතයක් සංචාරකයෙක් ලංකාවට ගෙන්නනකොට එයාට අවශ්‍ය කරන මොන විදිහටද එයාව ගෙන්නන්නේ කියලා මේ වගේ ගයිඩ්ලයින් දැන් ඊයේ වෙනකොටත් සමාජගත කරලා තියෙනවා. එතකොට හෝටල් වල තරු පහේ පන්තියද තරු හතරේ පන්තියද සාමාන්‍ය හෝටලයක්ද එයාගේ කරන ව්‍යාපාරයේ අනුව සංචාරකයෙක් නවත්තා ගන්නව නම් ඒ හැම කෙනෙක්ට මේ ගයිඩ්ලයින් එක පැහැදිලිව දැන් ප්‍රකාශ වෙලා තිනවා. නමුත් ඒක හැම කෙනාම දැන් ඒකට අවශ්‍ය කරන පහසුකම් ප්‍රතිපාදන හදාගෙන යනවා හෝටල් එකක් හෝ සංචාරක ශිෂ්‍යත්වයේ වශයෙන්. හැබැයි අපිට ගැටලු රාශියක් තියෙනවා. පළවෙනි ගැටලුව තමයි සංචාරකයෝ ලංකාවට එන ප්‍රධාන රටවල් 10 විතර අසංක අපිට ආපු ප්‍රධාන රටවල් 10ම මේ වෙලේ තියෙන්නේ බොහොම මේ සෞඛ්‍යමය ගැටලු තියෙන රටවල් බවට පත් වෙලා. ඉතින් අපි දැන් ජර්මනිය ගත්තොත් ජර්මනි සංචාරකයෝ හරියට ලංකාවට එනවා. නමුත් මම අද දැක්කා ජර්මනියේ සංචාරකයන්ට
EU රටවල් යුරෝපා කරේ රටවල් එක්ක විතරක් ගන්න දෙනු කරන්න එතනින් එහාට ගියොත් ඒගොල්ලන් නැවතාවහම දවස් 14ක් ක්වොරන්ටයින් වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට රට. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන පොඩි කාල සීමා නිවාඩු කාල සීමාව එක්ක මේගොල්ලන් ඒක කරයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. තව ටික කාලෙකට ඒ වගේ රටවල් එංගලන්තේ වගේ අය ලංකාවට එමු පොඩ පොඩ අඩුවේ. හැබැයි ලංකාවට එදා ඉඳන් 1980 ගණන් වල මේ 70 ගණන් වල ඉඳන් සංචාර ක්ෂේත්‍රයේ පටන් ගන්න උඩට යනකොට 80 ගණන් වල සංචාර ක්ෂේත්‍රයේ කඩා වැටෙනවා. මේ කඩා වැටෙන වෙලේ රටේ ඇතුළේ තිබිච්ච එක එක ගැටළු සහගත තත්ත්වන් වලදී සංචාරකව පංගුව කවුරුද ලක්ෂ 2කට 2 මාර්ගකට සීමා වෙච්ච වෙලාවල් තියෙනවා. ඒත් සංචාරකව ලංකාවට ඇවිල්ලා මෙහි ආව ඇවිල්ලා හිටියා. මම දන්නවා දැනට එයාපෝට් එක ඇරලා ගුවන් ගමන් වැඩිපුර වෙච්ච ගමන් සංචාරකව එයි. මේ සංචාරකව එයි මාසෙ 2 3 අපේ රටේ ඇවිල්ලා ගත කරන සංචාරකව. ඒගොල්ලන් තනින් තැනට යෑම කෙසේ වෙතත් එක තැනක ඇවිල්ලා නැවතිලා ඒගොල්ලන්ගේ ඒ රටවල වල සීත ඍතුව වෙලාවට මේ රටේ රස්නේ අනිත් එක අපේ රටේ තියෙන පහසුකම් ටික අනිත් එක තමයි මේ වෙලේ සංචාරකයෝ අපි දන්න කට්ටිය ආයතන කතා කරනවා ඕගොල්ලෝ රට හරි සුරක්ෂිතයි නේද අනිවාර්යෙන් මම මේ කියන්න හැදුවේ මේ අපේ අපේ රජයේ ක්‍රියාත්මක වෙච්ච විදිහ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ රටේ වගකීම යුත්තන් මේ වගකීම තමන්ගේම ප්‍රශ්නයක් විදිහට මේක බාරගත්තා ඒක නිසා මේ වෙන රටවල් අපි දිහා බලාගෙන ඉන්නේ මේගොල්ලෝ මේක සෙල්ලමකට ගත්තේ නැහැ අද ඇමරිකාව පවා දැවැන්ත ගැටලුවක ඉන්නෝ නමුත් මේ ලංකාව කියන පුංචි රට මුළු ලෝකෙම කතාබහට ලක් වුණා මං හිතන්නේ හරි නායකත්වයක් හරි වෙලේ තිබ්බා අපි ඒක කවුරුත් පිළිගන්නවා මේ රටේ ඉන්න උග දෙනේ හරි නායකත්වයක් තිබ්බා ඒකට කිසිම විදියකින් ලිහිල්ලුන් නැහැ අපිට අපහසුතා ගානකට මූණ දෙන්න වුණා අපි සංචාරකයෝ ඉන්න අය යවන්නත් අපි බොහොම අපහසුතා මැද්දේ තමයි ඒගොල්ලන්ට ඒ පහසුකම් ටික සල්සලා දුන්නේ කෙසේ වෙතත් මේ සංචාරකයා ලංකාවට ඇවිල්ලා දීර්ඝ කාලයක් මේ රටේ නැවතිනකොට ඒ හිටපු සංචාරකයෝ අවුරුද්දක් පාසා එන සංචාරකයෝ රට පවා මේ රටට ඉන්නවා ඒගොල්ලන් හැම අවුරුද්දෙම සීත ඍතුවේ ලංකාවට එනවා පොඩි කාලයක් ගත කරලා යන මේ අයට අපමාර ඉස්සෙල්ලා කිව්වා වගේ ලාභදායි අනිත් පැත්තෙන් ඒ අය දැන් ලාභදායිට වැඩිය ගුවන් ගමන් හරියට අපේ බ්‍රිජ් එක පාලම ආයි හැදුනොත් මම දන්නවා මේගොල්ලන් එනවා මොකද පළවෙනියෙන්ම රස්නේ රටක් අපේ රටේ පාලන තන්ත්‍රය හරියට පාලනය කරගත්තා කොයි මේ ආපදාව ඒකම රට ඇතුලේ මේක දැන් ව්‍යාප්ත වීමක් ඇත්තෙම නැත්තත්ට ඇවිල්ලා මේ ඔක්කොම නිසා ඒ රටවල දවසට දවස ගානක් මැරෙන රටක ඉඳන් අපේ මුළු විවසනයෙම බොහෝම සුළු තත්ත්වයකට සීමා කරගෙන ඉන්නෙක් ගැන මං හිතන්නේ හුඟ දෙනෙක් සතුටවත් පල කරන ගමන් ඒගොල්ලන් අර බය නැතුව රටට එන්න හොඳ රටක් හැටියට තීරණ ගනිද්දී ඒක පහසු වෙනවා අනිත් පැත්තෙන් අපිට සංචාරක නියෝජිතයන්ට දැන්ට අපේ 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 රස්සාව සංචාර නියෝජිතය වෙන රටවල වල නියෝජිතයෙක් එක්ක හවෙලා වෙන රටක ඉඳන් ලංකාවට එන සංචාරකයාට සංචරණය කරන්න අවශ්‍ය කරන උපදෙස් සහ නැත්නම් එයාගේ ටුවර් එක අපි හදනවා ඒ හදලා අපිට සාමාන්‍ය සංචාරකෙක් මේ එන මාසේ එනවා නම් එයා අවුරුද්දකට ඉස්සෙල්ලා බුක් කරපු අයත් ඉන්නවා මෙහෙම අපිට තියෙනවා ඉස්සරහට බුක් කරපු අය මේ අය දැන් මේ මාසවලත් කැන්සල් කරේ ටිකයි ඒගොල්ලන් කියනවා අපි එහෙනම් මේක පෝස්ට්පෝන් කරමු අපි නැවත බලමු අපි ඕගොල්ලෝ රට එන්න අපිට ඒ හින්දා මේ වෙලේ අපේ කැන්සලේෂන් එහෙම මොකුත් ආයනකොට අපිට දෙන්න ඊළඟ පාර අපි අවස්ථාව උනොත් අපි ලංකාව තෝරගන්න ඉතින් ඒකත් හොඳ සාධකයක් එහෙම මම හිතනවා අපි හුඟ දෙනෙක්ට සංචාර ක්ෂේත්‍රයේ නියෝජිතයන්ට සහ හෝටල් වලට ඒ වගේ තියෙන බුකින් ඉස්සෙල්ලම එන්න පටන් ගනි. ඒකම අපිව දන්න සංචාරකයෝ නැත්තම් මෙහි ඇවිල්ලා පුරුදු සංචාරකයෝ ඒගොල්ලන් මේ ගමනාන්තය හැටියට ලංකාව තෝරගනි. අපිට අවශ්‍ය කරනවා මේකට අවශ්‍ය කරන මූලිකම දේ තමයි අපි මොනතරම් සුහද විදියට මේ අය එන්න ගත්තොත් කොහොමද අපි ඒ අයට සලකන්නේ? මේ අයට කරදර නොවි ඒගොල්ලන්ගේ ටෙස්ට් එක කරන එකත් සුව බොහොම සුහදව කරලා ඒ ටෙස්ට් වල වාර්තා හරියට සකස් කරගෙන ඒ අයව ආරක්ෂා කරන ගමන් රටේ මහ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ මොකද එයා ඇවිල්ලා යන හැම තැනම බොහොම කල්පනාවෙන් බොහොම ක්‍රමානුකූලව තමයි කර යුත්තේ පළවෙනි අවුරුද්දවක්වත් යනකම් මං හිතනවා ඒකට අපි ලෑස්තියි ඒකට අපි ලෑස්තියි රටක් හැටියට ලෑස්තියි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අය හැටියට ලෑස්තියි සංචාරක රියදුරන් ලැහැත්ති සංචාරක මාර්ග උපදේශකයන් ලැහැත්ති මේ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ කවදද මේක ඇරෙන්නේ කියලා මොකද මේක සුන්දර රටක් මේක සුන්දර සුන්දරත්වයේ වගේම
देश गुणिकांतिर पुदुम अपिट मे आशीर्वाद रटाक मे रटट मंगिता बहुम इकमी संचारक फैमिलीम नवत पटांगनी गेल मे मस तुन हतर अतुल अभीतन अपहु बुकिंग एंड पटांगनी गेल दैन संचारक शेस्रे तमंगे जीविकाव करगन गियपु बहु देनेकुट तिरिच्च गैटलू राशियकट उत्तर लैबुना असंग लाइव तुलीन अभी बलापुरुत्तु वेनवा इद्रियेदी तपत बहु दे कता करन अभी अदट केटिविरामयक् लबा गन्नवा ओबतुमाट आयुष बहु वेवा मे क्यू सियलु कारणा करन्न शक्तिय धैर्य लबेवा किला प्रार्थना करनवा भूमि सुदी असंत भूमि सुदी Hit Sri Lanka. YouTube Athara Channel Lekka.